දවස් 10 කිලෝ 10ක බරක් අඩු කරන කැලරි 900ක බිත්තර ඩයට් එක ඉක්මනින් වගේම පහසුවෙන් බර අඩු කරගන්න නම් කරන්න තියෙන හොඳම දේ ආහාර පාලනය බව අපි කවුරුත් දන්නවා දන්නා ආහාර ප්‍රමාණය අඩු කරාම සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු වෙන නිසා ශරීරයේ පරිවෘත්ති ක්‍රියා සඳහා අවශ්‍ය ශක්තිය තැම්පත් මේදේ මගින් ලබා ගන්නවා තැම්පත් මේදේ දහනය වෙමින් ශක්තිය නිපදවෙන නිසා එතකොට අපේ බර වගේම ශරීරයේ මේද ප්‍රතිශතයත් පහළ බහිනවා මේ ක්‍රමයේ ව්‍යායාම කරලා මේදේ දහනය කරන්න හදනවට වඩා ඉතාම සාර්ථක ක්‍රමයක් කොහොම නමුත් ආහාර පාලනය කරන්න ගියාම ඇති වෙන ඇඟට පණ නැති ගතිය අලස බව වගේම නිතර දැනෙන බඩගින්නක් නිසා මේ වගේ දුකක් මොනවට විඳිනවද කියලා වැඩේ මගදී අත්හැරලා දාන අය බොහෝමයි දවස පුරාම ශක්තිය පවත්වා ගන්න අතරෙම බඩගින්නක් නොදැනෙන විදියට සකස් කරපු ආහාර සැලැස්මක් එමත් නැත්නම් ඩයට් ප්ලෑන් එකක් භාවිතයේ වැදගත් වෙන්නේ ඒ නිසායි අද අපි කියන්න යන මේ ඩයට් ප්ලෑන් එක ඒ වගේ ඔබේ එදිනෙදා කටයුතු වලට අපහසුාවක් නොවන විදිහට බඩගින්න ඉන්න සිදු නොවන විදිහට විශේෂයෙන්ම සකස් කරපු එකක්. දිනකට කැලරි 900ක් ලැබෙන විදිහට සකස් කරලා තියෙන මේ ඩයට් එක නිවැරදිව පිළිපැදපු බොහෝ දෙනෙක්ගේ බර දවස් 10ක් ඇතුළත කිලෝග්‍රෑම් 10ක විතර ප්‍රමාණයකින් අඩු වෙලා තිබෙනවා. ඉතින් ඔබත් බර අඩු කරගන්න බැරුව දුක් වෙවි ඉන්නවා නම් මේ සැලැස්ම උත්සාහ කරලා බලන්න. බොහෝ විට ඔබට ගැළපෙන පිළිතුර එන්න බේවි. අංකික උදෑසන ආහාර වේල මේ ආහාර සැලැස්මේදී උදෑසන ආහාර වේලට හිමිවන්නේ සුවිශේෂී තැනක් ආහාර පාලනයක් සිදු කරන නිසා උදේට කිරිතේ කෝපි ආදී බීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න සිදු වෙනවා ඒ වෙනුවට උදේම නැගිට ගමන් පිරිසිදු වතුර වීදුරුවක් බොන්න ඊට පස්සේ ගන්න තියෙන උදෑසන ආහාරය ඕනෑ කෙනෙකුට සකස් කරගන්න පුළුවන් හරි සරල එකක් හොඳින් තම්බාගත්ත බිත්තර 3ක් සහ ග්‍රීන් ටී එකක් තමයි ඔබේ උදේ ආහාරය වෙන්නේ පිත්තර කියන්නේ ලෝකයේ තියෙන හොඳම ප්‍රෝටීන් ප්‍රභවයක් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඊට අමතරව එහි සිරුරට හිතකර මේද රසක් අඩංගුයි. මේ නිසා පිත්තර කියන්නේ උදෑසන ආහාරය විදිහට ගන්න පුළුවන් හොඳම ආහාරයක්. ග්‍රීන් ටී එකක තියෙන ප්‍රතිඔක්සිකාරක ෆ්ලේවොනොයිඩ් ආදී සංයෝගවල එකතුවෙන් ඔබේ උදෑසන ආහාර වේල පරිපූර්ණ තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙහෙම කිව්වම ඔබට හිතෙනවා ඇති පිත්තර 3ක් විතරක් කෑවම බඩ පිරෙනවද කියලා. උදේට පිඟාන පිරෙන්න බත් බෙදාගෙන කන බොහෝ දෙනෙක් එහෙම හිතන එක පුදුමයක් නෙමෙයි. කොහොම නමුත් බිත්තර කියන්නේ ඉතාම සාරවත් ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු ආහාරයක්. ඒ නිසා එයින් ඉක්මනටම බඩ පිරලා යනවා. ඒ විතරක් නෙමෙයි ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් දිරවන එකක් අපේ ආමාශයට පහසු නැහැ. මේ නිසා පැය ගණනක් යනතුරු ඔබට බඩගින්නක් නැතිව ඉන්න හැකියාව ලැබෙනවා. අංක 2 දහවල් ආහාර වේල අපි මුලින් කිව්වනේ මේක බිත්තර මූලික කරගත් ඩයට් එකක් බව. ඉතින් උදෑසන වගේම දහවල් ආහාරෙත් ඔබ ලබා ගන්නා ප්‍රධානතම ආහාරය වෙන්නේ බිත්තර. උදෑසන වගේම හොඳට තඹපු බිත්තර 3ක් ඔබේ දවල් ආහාර වේලටත් ඇතුළත් වෙනවා. මේට අමතරව විශාල ප්‍රමාණයේ ඇපල් ගෙඩියක් සහ උදෑසන වගේම තවත් ග්‍රීන් ටී කෝප්පයක් තමයි ඔබේ දවල් ආහාරය වෙන්නේ. උදෑසනගත ආහාර වර්ගවලට අමතරව ගන්නා ඇපල් ගෙඩිය මේ ආහාර සැලැස්මේ සාර්ථකත්වයට ඉතාම වැදගත්. අපි උදෑසන ආහාරය සඳහා තන්තුමය ආහාර කිසිවක් නොගත්ත බව ඔබට මතක ඇති. දහවල් ගන්නා ඇපල් ගෙඩියේ ප්‍රධාන කාර්ය වෙන්නේ දෛනිකව සිරුරට අවශ්‍ය තන්තු ප්‍රමාණය ලබා දීලා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගන්න එකයි. ඊට අමතරව විටමින් A, E ඇතුළු පෝෂක වර්ග රසකුත් ඇපල් ගෙඩියෙන් ලැබෙනවා. උදේට බිත්තර 3ක් කාලා දවල්ට තව බිත්තර 3ක් කන එක සෞඛ්‍යයට හිතකරද කියලා ගොඩ දෙනෙක්ට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද ඇත්තටම බිත්තර දෙකක් කෑමෙන් පවා දෛනිකව නිර්දේශිත උපරිම කොලෙස්ටරෝල් ප්‍රමාණය වන මිලිග්‍රෑම් 300 ඉක්මවා යන්න ඉඩ තිබෙනවා. කොහොම නමුත් අපි මේ ආහාර සැලැස්මේදී ලබා ගන්නේ ඉතාම සුළු කැලරි ප්‍රමාණයක් නිසා ශක්තිය ලබා ගැනීමේ ක්‍රියාවලියට ඒ අමතර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැය වී යනවා. මේ නිසා හරියට මේ ආහාර සැලැස්ම පිළිපදිනවා නම් බිත්තර 6ක් කන එක ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. අංක 3 සවස ආහාර වේල සාමාන්‍යයෙන් අපි දවසට ප්‍රධාන ආහාර වේල් 3ක් ගන්න හුරු වෙලා හිටියත් මේ ආහාර රටාව බෙදලා තියෙන්නේ වේල් 4කටයි. බිත්තර සහිත බරසහර ආහාර වේල් දෙකකුත් බිත්තර නොමැති සැහැල්ලු ආහාර වේල් දෙකකුත් විදිහට දෛනික ආහාර සැලැස්ම සකස් වෙලා තියෙනවා. ඒ සැහැල්ලු ආහාර වේල් අතරින් පළමු වෙන්න ගන්නෙ සවස් කාලයේදී. මේ සැලැස්ම අනුගමනය කරනකොට ඔබට හවස කිරිතේ බොන්න පුරුදු වෙලා හිටියනම් එයින් වැළකීලා ඉන්නත් සිදු වෙනවා. සවස ආහාරයේ විදිහට ඔබ ලබා ගත යුත්තේ ඇපල් ගෙඩියක් සහ ග්‍රීන් ටී කෝප්පයක්.
දවසේ දෙවන වරටත් ඇපල් ගෙඩියක් ආහාරයට ගත්තම ඔබේ දෛනික තන්තු අවශ්‍යතාවෙන් භාගයක්ම සම්පූර්ණ වෙනවා. තුන්වෙනි වරටත් බොන ග්‍රීන් ටී කෝප්පය මගින් ඔබේ පරිවෘත්තීය ක්‍රියා වේගවත්ව පවත්වා ගනිමින් මේද දහනය වීම තවත් ඉක්මන් කරනවා. කැලරි අඩුවෙන් ගත්තත් සිරුර ක්‍රියාශීලීව පවතින්නේ මෙන්න මේ නිසායි. ඇපල් වල තන්තු මගිනුත් විතරවල ප්‍රෝටීන් මගිනුත් ඔබට ආයමත් ඉක්මනින් බඩගිනි වෙන එක වළක්වනවා. මිනිසා රාත්‍රී ආහාරය වෙනතුරු ඔබට වෙනත් කිසිවක් කන්න බොන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදෑසන ආහාර වේල අරගෙන පැය 6කට පසුව දහවල් ආහාර වේලක් දහවල් ආහාර වේල අරගෙන පැය 3ක් 4කට පසුව සවස ආහාර වේලක් ලබා ගන්න උත්සාහ කරන්න. එයනු උදෑසන ආහාරයේ උදේ 7ත් 8ත් අතර ගන්නවා නම් දහවල් ආහාරයේ පසුරු 1ත් 2ත් අතර ගන්නත් සවස ආහාරයේ සවස 4ත් 6ත් අතර ගන්නත් උත්සාහ කරන්න. අංක 4 රාත්‍රී ආහාර වේල. අපි මේ දක්වා කියපු ආහාර සැලැස්මේ අවසාන ප්‍රධානම ආහාර වේල වන්නේ රාත්‍රී ආහාරයයි. දවස පුරා අනුගමනය කරපු ආහාර සැලැස්ම සාර්ථක වෙන්න රාත්‍රී ආහාරයක් හරියටම ගැනීම අතිශයින් වැදගත්. දෙවනි සහ අවසන් ආහාර වේල වෙන මෙය ලබා ගත යුත්තේ සවස ආහාරයෙන් පෑ 3කට පසුයි. එනිසා රාත්‍රී 7ත් 9ත් අතර මේ රාත්‍රී ආහාරය ගන්න ඔබ වග බලා ගත යුතුයි. රාත්‍රී ආහාරයේ විදිහට ඔබ ගත යුත්තේ ඕට්ස්. සාමාන්‍ය අඩු කෝප්පයක් පිරෙන්න ඕට්ස් අරගෙන ඒ වතුර දාලා රත් කරමින් තලපයක් විදිහට හදා ගන්න. ඇපල් කෙසෙල් වගේ ගැලපෙන පළතුරු ටිකක් ඒට උඩින් දමා ගැනීමෙන් ඕට්ස් තවත් රසවත් වෙනවා. කැමතිනම් හන ඇට, මුද්දරස් පලන් සහ රටකජු ආදියත් ඒට එකතු කරගන්න පුළුවන්. රාත්‍රී ආහාරයේ විදිහට ඕට්ස් ගැනීමෙන් වැදගත් කාර්යයන් රාශියක් ඉටු වෙනවා. පළමු යන්න තමයි සිරුරට හිතකර පිෂ්ඨයේ ප්‍රමාණයක් ලබා දෙන එක. කාබෝහයිඩ්‍රේට් වලින් පිරුණු ඕට්ස් ආහාරයට ගැනීම ඊළඟ දවස පුරා හදිසි අවස්ථාවල ශක්තිය මුදා හරින්න අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඕට්ස් තුල අඩංගු ඉහළ තන්තු ප්‍රමාණයත් අතිශයින්ම වැදගත්. දෛනික තන්තු අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් ආහාර ජීර්ණ පද්ධතිය හරියාකාරව පවත්වාගෙන යන්නේ එයිනොයි. ඕට්ස් හදා ගැනීමේදී සීනි සහ ලුණු වැඩිපුර නොදා ඉන්න හැකි තරම් උත්සාහ ගන්න. අවශ්‍ය නම් මීපැණි ටිකක් දමා ගැනීමෙන් ඕට්ස් වලට හොඳ මිහිරි රසයක් ලබා ගන්න පුළුවන්. අංක 5 වෙනත් ආහාර. අපි කලින් කතා කරපු ප්‍රධාන ආහාර වේල් 4ට අමතරව කෙටි ආහාරයක්. එමත් නැත්නම් ස්නැක් එකක් විදිහට කන්නත් ඔබට ආහාරයක් ලැබෙනවා. මෙය ආහාරයට ගත්තත් නොගත්තත් ගැටලුවක් නැහැ. මධ්‍යම ප්‍රමාණයේ කැරට් අලයක් සහ සැල්දිරි එහෙමත් නැත්නම් සෙලරි පත්‍රයක් ඔබට කෙටි ආහාරයක් විදිහට හිතුණු වේලාවක කැමට ගන්න පුළුවන්. කැමතිනම් ඒ එක්කම පිපිඤ්ඤ පෙත්තක් දෙකක් ආහාරයට ගත්තත් කමක් නැහැ. මේවා තුලින් ඔබට ආහාර වේල අතරමැද බඩගින්නක් ආවොත් සිරුරට අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් ගෙනෙන ආහාර ගැනීම වළකිනවා. අවසාන වශයෙන් ඔබට කරන්න තියෙන්නේ නිදා ගන්න කලින් තවත් ග්‍රීන් ටී කෝප්පයක් බොන එකයි. මේ ආහාර වේලක් නෙවෙයි රාත්‍රියේ වඩාත් හොඳින් නිින්ද යන්න වගේම උදේට ප්‍රබෝධමත්ව නැගිටින්න අවශ්‍ය ජවය ලබා දෙන්න එය උපකාරී වෙනවා. ඊට පසුදාත් මේ කතා කරපු ආහාර සැලැස්මම දිගටම ගෙන යන්න කටයුතු කරන්න. ඔබේ විනය ඔබම පවත්වා ගනිමින් වෙනත් ආහාර පාන කිසිවක් නොගෙන ඉන්න උත්සාහ ගන්න. මෙතෙක් අපි කියපු දේවල් හැර ඔබට ගන්නට අවසර තිබෙන්නේ පිරිසිදු ජලය පමණයි. ආහාර සැලැස්ම ක්‍රියාත්මක කරන අතරේ ඔබේ බර අනුව ලීටර 2ක් 3ක් අතර වතුර ප්‍රමාණයක් දිනපතා බීමට ගන්නත් කටයුතු කරන්න. අංක 6 මෙම ආහාර සැලැස්මේ සාර්ථකත්වයේ රහස. මේ දවස් 10ක බිත්තර ඩයට් එක අත්දැක බලපු බොහෝ දෙනෙක්ට එහි ප්‍රතිඵල අදාහ ගන්න බැරි තරම් ඉක්මනින් දැක ගන්න ලැබුණා. ඒ බව මේ අනුගමනය කරපු බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ පුරාම අදහස් දක්වමින් කියා තිබෙනවා. ඉතින් මොකක්ද මේ ආහාර සැලැස්මේ සාර්ථකත්වයේ රහස? ඇපල් ගෙඩි දෙකෙන් කැලරි 230ක්, බිත්තර 6න් කැලරි 450ක්, ඕට්ස් වලින් කැලරි 160ක් සහ කැරට් ඇතුළු කෙටි ආහාර වලින් කැලරි 60ක් විදිහට මෙහි කැලරි 900 නිර්මාණය වෙලා තිබෙනවා. කොහොම නමුත් මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව වෙන්නේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය බොහෝ අඩු කරත් පරිවෘත්තීය වේගය පහළ වැටෙන්න ඉඩ නොදීමයි. සාමාන්‍යයෙන් ආහාර ප්‍රමාණවත් නොලැබෙන බව දැනගත් ගමන් අපේ සිරුර පරිවෘත්තීය ක්‍රියා වේගය අඩු කර ගන්නවා. හරියට කෑවේ නැති වුනාම ඇඟට පණ නැති ගතියක් අලස බවක් දැනෙන්නේ ඒ නිසයි. මේ නිසා ඩයට් කිරීම විතරක් කිසිසේත්ම ඔබේ බර අඩු කර ගන්න ප්‍රමාණවත් නැහැ. ඒ බොහෝ විට ඔබේ සිරුර දුර්වල කරලා ඔබ ලෙඩ කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් බිත්තරවල අඩංගු ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයත් ග්‍රීන් ටී වල පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය කිරීමේ හැකියාවත් නිසා ඒට ඉඩක් නැහැ. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න තැම්පත් මේදය දහනය කරන්නම සිදු වෙනවා. හිතා ගන්න බැරි විදිහට බර අඩු වෙන අතරේම සිරුරේ ශක්ති මට්ටම අඩු නොවෙන්නේත් ඒ නිසාමයි.
ඉතින් ඔබටත් වෙන මොනවා කළත් කෙට්ටු වෙන්න අපහසු වෙනම් නිකමට මේ ආහාර සැලැස්ම අනුගමනය කරලා බලන්න දවස් 10ක් යනතුරු නොකඩවා වෙනත් කිසිවක් ආහාරයට නොගෙන මේ සැලැස්මේ අඩංගු ආහාර පාන විතරක් ගන්න හැකි තරම් උත්සාහ කරන්න නිවැරදිව කරොත් ඒ කරපු දවස් ගන්න පුරාවටම දිනකට කිලෝග්‍රෑමකින් විතර ඔබේ බර අඩු වී ඇති බවත් ඔබට දැක ගන්නට ලැබේවි අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූර්ව ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකයේ ගැන යහළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙනෙනවා. ඔබට නිරෝගිමත් දවසක්.